අසුභ භවනාව කියන්නේ කුමක්ද? භාවනා කියන්නේ මේ වචනේ තේරුම කුසල් අරමුණු දියුණු කිරීමයි. කුසල් අරමුණක් අරමුණු කරගෙන සිතේ බෝධිපාක්ෂික ධර්ම සති සමාධි ඥාන දියුණු කිරීමයි භාවනා කියන්නේ. එයින් භාවනා අතුරෙන් තියෙනවා අසුභ භාවනා කියලා කොටස් දෙකක්. සවිඥානික අසුභය අවිඥානික අසුභය කියලා. අසුභය කියන්නේ සාමාන්‍ය ජනතාව බොහොම පිළිකුල් කරන සුභ වශයෙන් නොගන්න දේ තමයි අසුභ කියන්නේ. ශරීරයෙහි ශරීරයක් පාසා තියෙන දෙතිස් කුණප කොට්ටාසේ සුභ දෙයක් නොවේ. ඒ අසුභයක් ඒක අරමුණු කරගෙන ගැනීමත් අසුභ භාවනාවක්. එකට කියන ද්වත්තින් සාකාර භාවනා කියලා. පිළිකුල් භාවනා කියලා කියනවා. ඊළඟට තියෙනවා මූර්ත ශරීර සම්බන්ධ අවස්ථා 10ක්. මූර්ත ශරීර අවස්ථා 10ක් අරමුණු කරගෙන අසුභ භාවනා වඩන්නට තියෙනවා. බුද්ධ ශාසනයේ කැහැර වෙන කිසිම ශාසනයක නැති භාවනා තමයි මේ අසුභ භාවනා. වෙන කිසිම සාත්තුරුවරයෙකුට මේක අහුවෙලා නැහැ. පුරුදු කළා නැහැ. බුදුරජාන් වහන්සේ පමණයි මේ අහගෙන යන දෙයින් පිළිකුල් කටයුතු දෙයින් පවා ධ්‍යාන වඩල විපස්සනා වඩල අරහත්ත්වයට යන මාර්ගයේ දේශනා කොට වදාරා තිබෙනවා. එනිසා ස්කන්ධ සංතානයේ ජීවමාන කාලයේදීත් අසුභයි, මරණයට පත් වූයන් පස්සේ ඊටත් වඩා අසුභයි. ඒ අසුභ තත්වයන් 10ක් තියෙනවා. ඒ 10 අරමුණු කරගෙන 10න් එකින් එක අරමුණු කරගෙන භාවනා වශයෙන් සිත දියුණු කිරීම තමයි අසුභ භාවනා නමින් හඳුන්වන්නේ. ඒ සම්බන්ධව අපේ සාකච්ඡාව පවතින හැටි සාවධානව සවන් දෙමු. අවසරයි ස්වාමීන් වහන්සේ, අසුභ භාවනාවේ ප්‍රභේද තිබෙනවද? ඒ මොනවද? අසුභ භාවනාවේ ප්‍රභේද විශේෂයෙන් තියෙනවා ප්‍රධාන ප්‍රභේද දෙකක්. සවිඥානික අසුභ, අවිඥානික අසුභ කියලා. සවිඥානික කියන්නේ ජීවත්ව ඉන්න කාලේ මේ රූපකය පිළිබඳව තියෙන අසුභ ලක්ෂණ. ඒ කියන්නේ කේශ, ලෝම, නඛ, දන්ත, තචු ආදී කොටස් 32ක් තියෙනවා. ඒ අසුභ භාවනාව සමිඥානික අසුභ භාවනාවක්. ඒකිනුත් ප්‍රථම ධ්‍යාන 32ක් උපදවනවා. වර්ණ කසින වශයෙන් අෂ්ට සමාපත්තිම උපදවන්න පුළුවන්. ධාතු මනසිකාර වශයෙන් උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ සියල්ල විදර්ශනාට පදනම් වෙනවා. ඒ හැර මූර්ත ශරීර සම්බන්ධ මිනිසෙක් හෝ වෙන සතෙක් හෝ මරණයට පත් වුණායින් පසු අවස්ථා 10ක් තියෙනවා. ඒ 10 මොනවාද? උද්ධුමාදක කියන ඉදිමියගේ මූර්ත ශරීරය, විනීලක කියන නිල් පාට වෙච්ච මූර්ත ශරීරය, විපුබ්බක කියන්නේ දොරටු වලින් ඕජාව ගලන මූර්ත ශරීරය, ඊළඟට විච්ඡින්දක කියන්නේ දෙකට මැදින් කපා දමා තියෙන මූර්ත ශරීරය, කඩා දාලා තියෙන මූර්ත ශරීරය, විකායිතක කියනවා සතුන් කඩා කාලා දාලා තියෙන අසුභය, ශරීරයේ තැනින් තැන සතුන් කඩා දාලා තියෙනවා. ඊළඟට විකීත කියන්නේ තැන් තැන් වල කෑලි කෑලි තියෙන ශරීරය. ඒකකින් ඔය යුද්ධ පිටියවල එහෙම නැත්නම් සොර සතුරන් විසින් ඝාතනය කරපු තැන් වල නැත්නම් රාජ දඬුවම් වලින් සිදු වෙච්චි මේ ශරීර ඝාතන. ඊළඟට හතවික්කිතක කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ පෙති 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 ගාලා ශරීරයේ කෑලි 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 වෙන් වෙලා තියෙනවා. ඒකත් බොහෝ සෙයින් යුද්ධ මණ්ඩලවල සිද්ධ වෙනවා. එහෙම නැත්නම් චොරුම් විසින් කපා දාලා තියෙන්න පුළුවන්. රජ දඩුවන්ගේ අනින් සත් සිදු වෙන්න පුළුවන්. එහෙම ශරීරේ තියෙනවා ඉසිරි කාලේ. ඊළඟට ලෝහිතක. ඒ කියන්නේ ශරීරයේ ලේ වැගිරෙමින් තියෙන අමෘත ශරීරයේ කලුත් ශරීරයක්. පරණ වෙන්න ඉස්සර තමයි ලේ වැගිරෙන්නේ. ඊළඟට පුලවක පණුවන් ගහපු පණුවන් පැතිරීගෙන ඉන්න මූර්ත ශරීරය. ඊළඟට අට්ටික. අට්ටික කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඇටසැකිල්ල. එක ඇටසැකිල්ලක් වුණත් ඒක අට්ටික හැටියට ගන්න පුළුවන්. එතකොට මේ කියන දස ආකාරයේහි තියෙන මූර්ත ශරීරය එකක් එකක් ගානේ අරමුණු කරන භාවනා වැඩිමිට කියනවා දස අසුභ භාවනාව කියලා. ඒ දසාස්ම භාවනාවේදී විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට හෝ ගිහි හෝ යෝගාවචරයන්ට උපදෙස් දීලා තියෙනවා, විශේෂ උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද කාරණය? ඔය අසුභ භාවනා අද කාලේ නම් සොයාගන්නේ නැහැ බහුල වශයෙන්. බොහෝ වශයෙන් ඈත කාලයේදී සුහුම් පිට්ටනවල ශරීරයේ පිටින් උඩ පොළවේ දාලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ 10ක් අපට දැක ගන්න ලැබෙන්නේ. සමහර විට කලාතුරකින් එහෙම දකින්න පුළුවනි. නමුත් මූර්ත ශරීර වශයෙන් දැකපු දේවල් අපට සිතින් අරමුණු කරගන්න පුළුවන් වෙනවා.
ekiani taman dekala tino buhu dinati marani yete patila e dehe yal tan patkala tino adahana karan disela buhu mudahana karan diserela e awasta wa anua me buddha wacana tino ani upades e upadesa anu hita ganda puluang e merici sarire e awasta dahayata patila tino heti e widihata puluwani bhavanawata aramunu ganda menne meka nisa prabheda wasen Oye asubha bhavanave oye pradhana kotas dekai avijñānaka asubhaya avijñānaka asubhaya avijñānaka asubhaya kotas 10kata bedenawa uddhumātaka vinīlaka vipubbaka vicchiddaka vikkhittaka ewageema vikkhāyitaka hata vikkhittaka lohitaka polavaka attika kiyala ඉතින් මේ කියන භාවනාවන් වැඩිමේ ප්‍රයෝජනය ගැන අපි විශේෂයෙන් සලකා බලන්නට වටිනවා මේ අහක යන දේ නැත්නම් පිළිකුල් කරන දේ පොළවට පස් කරන්න තියෙන දේ යට කරන්න තියෙන දේ එවාගෙම ආදාන කරන්න තියෙන දේ පවා වැඩ ගන්න හැටි බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපදේශය අපට ප්‍රයෝජනයි